අදාපියාවේ බාබි චිත්‍රපටමාලාවෙන බාබි A Fairy Secret චිත්‍රපටය අරගෙනයි මේ වන විට බාබිගේ අලුත්ම චිත්‍රපටයේ මංගල දර්ශනය පැවැත්වීමට සියල්ල සූදානම් වෙලයි තියෙන්නේ. ඉතින් විශාල ප්‍රේක්ෂකයන් සංඛ්‍යාවක් ඒ වෙනුවෙන් රැස්ව සිටින්නේ බාබිගේ පැමිණීම අපේක්ෂා වෙනුයි. මෙම සුවිශේෂී අවස්ථාව සඳහා බාබිව හැඩගැන්වීම සිදු වුණේ දක්ෂ රූපලාවන්‍ය ශිල්පිනියන් දෙපළක් වන ටේලර් හක් කෙරෙහි අතිනුයි. මාධ්‍ය මගින් උත්සවය ආවරණය කළ අතර බාබි පැමිණෙන තෙක් කැමරාව එල්ල වුණේ ටේලර් හක් කෙරෙහි දෙසටයි. මාධ්‍යවේදිනිය ඔවුන් දෙදෙනාගෙන් තොරතුරු විමසන්නට වුණු අතර එක්වරම ක්‍රිස්ටල් නමැත්තියකගේ පැමිණ සිටීම දුටු ඔවුන් ඇය වෙත දුව ගියා. ඒ අවස්ථාවේ මාධ්‍යවේදිනිය අතලට පැමිණි චිත්‍රපටයේ සහාය චරිතයක් සඳහා පෙනී සිටින රැකල් බලෙන්ම මාධ්‍ය ඉදිරියේ තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්නට වුණේ කැමරාව ඉදිරියට පනිමිනුයි. ඇය කුඩා දැරියක් අත තිබුණු බාබි වෙනුවෙන් වූ සමුරු සටහනකටද බලෙන් මත්සනක් දමන්නට දුවනේ කිසිදු ඉල්ලීමකින් තොරවයි. ඒත් සමගම රැස්ව සිටි සියලු දෙනා බලාපොරොත්තු වුණු ඒ මොහොත උදා වුණේ බාබිගේ පැමිණීමත් සමගයි. ඇය පැමිණියේ චිත්‍රපටයේ ප්‍රධාන නළුවා මෙන්ම ඇයගේ පෞද්ගලික ජීවිතයේ පෙම්වතාද වන කෙන් සමගින්. ඒත් සමගම මාධ්‍යවේදිනිය මෙන්ම කැමරාවද බාබි වෙත යොමු වුණු අතර ඔවුන්ට රැකෙල්ව මගහැරී යන්නට වුණා. එයින් රැකෙල්ගේ සිතේ බාබි පිළිබඳව තිබූ ඊර්ෂ්‍යාව තව තවත් වැඩිවන්නට වුණු අතර බාබිගේ ඇඳුම ඇයගේ සෙරෙප්පුවෙන් පාගා ඉරා දමන්නට වුණේ ඒ නිසයි. ඒ පිළිබඳව අවධානයෙන් සිටි රූපලාවන්‍ය ශිල්පිනියන් දෙදෙනා බාබිව ඉක්මනින්ම එතනින් රැගෙන ගොස් ඇඳුම යථා තත්ත්වයට පත් කර දෙන්නට වුණේ ඔවුන්ගේ මැජික් බලයන් යොදාගෙනයි. ඔවුන් එතරම් ඉක්මනින් එය කළේ කෙසේදයි බාබිටද අදහා ගැනීමට නොහැකි වුණා. නමුත් ඔවුන් කළ දේ ක්‍රිස්ටල් නම් දකින්නට වුණා. ක්‍රිස්ටල් ටේලර් හා කෙරී අසලට පැමිණෙන්නට වුණු අතර ටේලර් හා කෙරී ඔවුන් සමග චිත්‍රපටය නැරඹීමට ක්‍රිස්ටල්ට ආරාධනා කළත් ඇය ඉක්මනින් යා යුතු බව පවසා ඔවුන්ට සමු දුන්නේ ග්‍රැසියාලා කුමරිය වෙනුවෙන් ලබාගත් ඡායාරූපද රැගෙනයි. ග්‍රැසියාලා කුමරිය හමුවට ගිය ක්‍රිස්ටල් ඇය ලබාගත් ඡායාරූප ග්‍රැසියාලා කුමරියට පෙන්වන්නට වුණු අතර යමක් පානය කරන අතරතුර කුමරිය එම ඡායාරූප නරඹන්නට වුණා. මුලින් ග්‍රැසියාලා කුමරියට එම ඡායාරූප එතරම් වැදගත් නොවුනත් ඇය අත තිබුණු වීදුරුව ටිකෙන් ටික හිස්වීමත් සමග කෙන්ගේ ඡායාරූපය දකින්නට වුණු කුමරිය ඔහු කෙරෙහි ක්ෂණිකව ආදරයෙන් බැඳෙන්නට වුණු අතර ඇය ක්‍රිස්ටල් හට පැවසුවේ තමන්ට ඉක්මනින්ම ඔහුව විවාහ කර ගැනීමට අවශ්‍ය බැවින් ඒ සඳහා ඔහුව ඉක්මනින්ම තමන් වෙත රැගෙන එන ලෙසයි. පසු දින බාබි හා කෙන් සමග අවන්හල තුල ටේලර් හා කෙරීද රැඳී සිටියේ බාබිගේ ආරාධනයෙනුයි. ඒ මොහොතේ ඔවුන් අසලට පැමිණි රැකෙල් අපහාසාත්මක සිනහවක්ද සමගින් බාබිගේ ඇඳුමට ඇය කළ දේ නිසා බාබි පත්තු අපහසුතාවය පිළිබඳව කතා කළේ උජාරුවෙන් යුතුවයි. මෙතෙක් කල රැකෙල්ගේ නොමනා වැඩ නොසලකා හර සිටි බාබි එදින ඒ ගැන ඇය සමග කතා කිරීමට තීරණය කළේ ඒ ඕනෑමට වැඩිවුණු නිසයි. රැකෙල් රතගාල දෙසට යන්නට වුණු අතර බාබිද ඇය පසුපස යන්නට වුණු බැවින් ඔවුන් දෙදෙනාම පසුපස කෙන් හා ටේලර් කෙරී යන දෙදෙනා දියන්නට වුණා. එලෙස ඔවුන් එලිමහනට පැමිණෙන මොහොතේ ග්‍රැසියාලා කුමරියවද කැඳවාගෙන එහි පැමිණ සිටි ක්‍රිස්ටල් හා තවත් දෙදෙනෙක් කෙන්ව ඔසවාගෙන පියාසර කරන්නට වුණේ විවාහ වීමට බව පවසමිනුයි. ටේලර් හා කෙරීද ඉක්මනින්ම තමන්ගේ පියාපත් පිටතට විහිදුවමින් ඔවුන් පසුපස පියාසර කර යන්නට වුණු අතර මේ කිසිවක් අවබෝධ කර ගැනීමට නොහැකිව බාබි හා රැක එකිනෙකා දෙස බලා ගන්නට වුණේ පුදුමයට පත්වෙමිනුයි. ග්‍රැසියාලා කුමරිය හා අනෙක් අය ඔවුන්ගේ ලෝකයට ද්වාරය විවර කර ගනිමින් යන්නට වුණත් ටේලර් හා කෙරීට එහි ඇතුළු වීමට නොහැකි වනසේ ද්වාරය වසා දමමින් ඔවුන් කෙන්ව රැගෙන නික්ම යන්නට වුණා. ආපසු හැරි පහළට පැමිණි ටේලර් හා කෙරීගෙන් බාබි හා රැකෙල් ප්‍රශ්න රැසක් අසන්නට වුණු අතර අවසානයේ ටේලර් හා කෙරී ඔවුන් සුරංගනාවියන් බව පැවසුවත් බාබි හා රැකෙල් සිටියේ ඒ විශ්වාස කළ නොහැකිවයි. කෙසේ වෙතත් මේ වන විට කෙන් අනතුරක වැටී සිටි බැවින් බාබි මෙන්ම රැකෙල්ද ටේලර් හා කෙරී සමග කෙන්ව සොයා යාමට සූදානමිනුයි හිටියේ. මේ අතරේ කෙන්ව රැගෙන ග්‍රැසියාලා කුමරිය හා අනෙක් අය ඔවුන්ගේ සුරංගනා ලෝකය වන ලොස් ඇන්ජලීස් වෙත යන්නට වුණා.
ග්‍රැසියාලා කුමරියට අවශ්‍ය වුණේ හිරු බැස යාමට පෙර කෙන් සමග විවාහ වීමටයි. කෙන් මේ කිසිවක් අවබෝධ කර ගැනීමට නොහැකිව සිටි අතර ඒ මොහොතේ තරහින් නැතනට පැමිණි සෙන් නැමැත්තා කෙන් සමග වාද කරන්නට වුණේ ග්‍රැසියාලා කුමරිය ඔහුගේ පෙම්වතිය බව පවසමිනුයි. කෙන් ඔහුගේ පෙම්වතිය සොරකම් කරගෙන ඇති බව පවසමින් සෙන් කෙන්ට ඔහු සමග සටනකට පැමිණෙන ලෙස අභියෝග කරන්නට වුණා. කෙන්ට කිසිදු සටනක් අවශ්‍ය නොවුණත් ග්‍රැසියාලා කුමරිය කෙන් හා සෙන් අතර සටන සඳහා සියල්ල සූදානම් කරන්නට වුණේ තමන් වෙනුවෙන් ඔවුන් දෙදෙනා සටන් කරන බවට සතුටු වෙමිනුයි. මේ වන විට බාබි හා රැකෙල් සමග ටේලර් හා කෙරි ග්ලොස් ඇන්ජලිස් වෙත යාමට මාර්ගයක් සොයාගෙන තිබුණු අතර ඒ ඔස්සේ ඔවුන් ගමන් ආරම්භ කළා. ටේලර් හා කෙරි විසින් බාබි හා රැකෙල්ව රැගෙන පියාසට කර යන්නට වුණු අතර ඔවුන් මුලින්ම ගියේ රොක්සල් මෙනවිය හමුවීමටයි. ඒ ග්ලොස් ඇන්ජලිස් වෙත යාමට ඇගේ ද්වාරය භාවිතා කිරීමට ඉල්ලීමක් කිරීම සඳහායි. ඉන් අනතුරුව ඔවුන්ට මුහුණ දීමට සිදු වූ සිදුවීම පිළිබඳව ඔවුන් රොක්සල් මෙනවිය සමග පවසන්නට වුණු අතර එවිට රොක්සල් මෙනවිය ඔවුන්ගෙන් විමසුවේ ග්‍රැසියාලා කුමරියගේ දෙනෙත්වල වර්ණයේ යම් වෙනසක් සිදු වී තිබෙනදයි කියලයි. ටේලර් හා කෙරීගේ මතකයන්ට අනුව එවැනි වෙනසක් සිදු වී තිබෙනු අතර එයින් රොක්සෙල් මෙනවිය අවබෝධ කරගත්තේ ග්‍රැසියාලා කුමරිය ආදර බෙහෙතක් පානය කර ඇති බවයි. ඊට ප්‍රතිනාශකයක් රොක්සෙල් මෙනවිය ළඟ තිබුණත් ඒ සුළු ප්‍රමාණයක් පමණයි. ඒගෙන ගොස් ග්‍රැසියාලා කුමරිය නැවතත් ප්‍රකෘති සිහියට පත් කරගන්නා ලෙස පැවසූ රොක්සෙල් මෙනවිය ග්ලොස් ඇන්ජලිස් වෙත යාමට ඔවුන්ට ඇගේ ද්වාරය භාවිතා කිරීමට ඉඩ ලබා දුන්නා. ඒ අනුව ඔවුන් ග්ලොස් ඇන්ජලිස් වෙත යන්නට වුණු අතර ඊළඟට ටේලර් හා කෙරි බාබි හා රැකෙල්ව කැඳවාගෙන ගියේ රීනා වෙතයි. ඒ සුරංගනා ලෝකයේ වෙත පැමිණෙන මිනිසුන්ට පියාපත් ලබා ගැනීමට ඇති ස්ථානයයි. එහිදී බාබි හා රැකෙල් හට ගැළපෙන පියාපත් ලබා ගැනීමට හැකිවනු අතර ඔවුන්ට රීනාගෙන් දැන ගැනීමට ලැබුණේ ටේලර් හා කෙරීට ග්‍රැසියාලා කුමරිය විසින් ග්ලොස් ඇන්ජලිස් තහනම් කර ඇති බවයි. හිරු බැස යාමට වැඩි කාලයක් නොතිබුණු බැවින් ඔවුන් සිව් දෙනා ග්‍රැසියාලා කුමරියගේ මාලිගාව වෙත ඉක්මනින්ම යන්නට පිටත් වුණා. ග්‍රැසියාලා කුමරියගේ මාලිගාව පිහිටා තිබුණේ ග්ලොස් ඇන්ජලිස් උසම ස්ථානයේ. මේ වන විට සිව් දෙනාටම පියාපත් ඇති බැවින් ඔවුන් එහි පියාසර කර යන්නට වුණා. ග්‍රැසියාලා කුමරියගේ මාලිගාවේ මේ වන විට පැවතියේ තරමක් උණුසුම් තත්වයක්. ඒ සෙන්හා කෙන් අතර සටන හේතු වෙනුයි. නමුත් ඒ සටනක්ම නොවුණු අතර සෙන්ගේ පහර වලින් කෙසේ හෝ බේරී සිටීමට පමණක් කෙන් කටයුතු කරමින් සිටියා. බාබි හා රැකෙල් ටේලර් හා කෙරි සමගින් මාලිගාව වෙත ළඟා වන විට ඒ ඔබට ඇති වූ යම් කැළඹීමක් නිසා බාබි හා රැකෙල් එක්වරම පහළට ඇදී යන්නට වුණු අතර කඟවේනුන් පැමිණ ඔවුන්ව පිටමත තබාගෙන පියාසර කරන්නට වුණා. ඒ අයුරින් සිව් දෙනාම ග්‍රැසියාලා කුමරියගේ මාලිගාව අසලට යන්නට වුණු අතර ටේලර් හා කෙරීට ග්ලොස් ඇන්ජලිස් තහනම් කර ඇති බැවින් බාබිගේ අදහසකට අනුව සූපවේදීන් ලෙස වෙස්සලාගෙන සිව් දෙනාම මාලිගාව තුළට ඇතුළු වන්නට වුණා. ඔවුන් එහි යන විටත් කෙන් හා සෙන් අතර තරඟය එලෙසම පැවැත්වෙමින් තිබුණා. සෙන්ගේ පහරක් ඉදිරියට පනින්නට වුණු බාබිට ප්‍රතිනාශකයේ මතක් කර දුන්නේ රැකෙල් විසිනුයි. නමුත් ග්‍රැසියාලා කුමරිය වෙත එය රැගෙන යන විට ඇයගේ බලය යොදාගෙන බාබිව හා අනෙක් දෙදෙනාව සෙලවීමට නොහැකි වනසේ සිටීරියවෙන්ම ගල් කරන්නට වුණු බැවින් ප්‍රතිනාශකයේ ග්‍රැසියාලා කුමරිය වෙත ගෙන යාම වැළකෙන්නට වුණා. පසුව කෙන් ඊට උපකාර කිරීමට උත්සාහ කළත් එයද අසාර්ථක කරමින් ග්‍රැසියාලා කුමරිය කෙන් වෙත ගල් කරන්නට වුණු අතර බාබි ග්‍රැසියාලා කුමරියට පවසන්නට වුණේ තමන් ඇයට උපකාර කිරීමට පැමිණි බවයි. ආදර බෙහෙතක් නිසා ඇයට කෙන් පිළිබඳව ආදරයක් ඇති වී ඇති බැවින් එය ඉවත් කිරීමට ප්‍රතිනාශකය රැගෙන තමන් පැමිණි බව බාබි ග්‍රැසියාලා කුමරිය හට පවසන්නට වුණා. ග්‍රැසියාලා කුමරිය මොහොතකට නතර වී කල්පනා කරන්නට වුණු අතර සෙන්ද ඒ සැබෑවක් බව පවසන්නට වුණා. නමුත් මෙම අවස්ථාවේ ඉදිරියට පැමිණි ක්‍රිස්ටල් ග්‍රැසියාලා කුමරියට පැවසුවේ ඔවුන් කියන කිසිවක් පිළිබඳව අවධානය යොමු නොකරන ලෙසයි. එවිටම ටේලර් හා කෙරි පවසන්නට වුණේ මේ සියල්ල ක්‍රිස්ටල්ගේ සැලසුම් බවයි. එසේම ක්‍රිස්ටල් සෙන්ට ආදරය කරන බැවින් ඔහුව ලබා ගැනීමට ක්‍රිස්ටල් මෙලෙස කරන බවද ඔවුන් සියලු දෙනා ඉදිරියේ පැවසුවා. එහිදී ක්‍රිස්ටල් හට පැවසීමට යමක් නොමැතිව නිරුත්තර වුණු අතර විස්වලාගෙන පැමිණ සිටින්නේ ටේලර් හා කෙරි බව සපත්තු වලින් හඳුනා ගැනීමට ක්‍රිස්ටල්ට හැකි වුණා. එය තමන්ගේ වාසියට හරවාගත් ක්‍රිස්ටල් ඒ බව සියල්ලන් ඉදිරියේ පවසන්නට වුණා.
එයින් අනෙක් අයද ඔවුන්ව හඳුනාගත් අතර ග්‍රැසියාලා කුමරිය තරහින් යුතුව ටේලර් හා කෙරීව මැජික් බෝලයක් තුල සිර කරන්නට වුණා. එසේම බාබි හා රැකෙල්ද තවත් මැජික් බෝලයක් තුල සිර කරන්නට වුණා. ඔවුන් පවසන්නේ සත්‍ය බව සෙන්ද ග්‍රැසියාලා කුමරියට පැවසුවත් එය විශ්වාස නොකළ ග්‍රැසියාලා කුමරිය සෙන්ට පැවසුවේ තවදුරටත් බාධා කළහොත් ඔහුවද සිර කරන බවයි. එවිට කෙන් පවසන්නට වුණේ ඔවුන්ව නිදහස් කරන ලෙස හා ඒ වෙනුවෙන් තමන් ඇය සමග විවාහ වීමට එකඟ වන බවයි. නමුත් තමන්ට ඌමනා පරිදි කෙසේ හෝ කෙන් සමග තමන් විවාහ වන බව පැවසූ ග්‍රැසියාලා කුමරිය ඇයගේ බලයෙන් කෙන්ව පාලනය කරන්නට වුණු අතර බාබි හා රැකෙල්ද තේලහා කෙරේද සිරගත කරන්නට වුණා. ඉන්නනතුරුව විවාහ මංගලෝත්සවයේ සූදානම් කළ අතර කෙන්ව දම්බල් දමා බැඳ බලෙන්ම විවාහ කර ගැනීමට ඇය සූදානම් වුණා. තේලහා කෙරි ඔවුන්ගේ බලයන් යොදා ගනිමින් මැජික් බෝල බිඳ දමන්නට උත්සාහ කළත් එය සාර්ථක වුණේ නැහැ. කනගාටුවෙන් පසෙකට වී හිඳගත් බාබි දුක් වන්නට වුණේ කෙන් පිළිබඳවයි. ඒ යම් දිනක ඔවුන්ට එතනින් ගැලවී යාමට හැකි වුණත් කෙන්ට සදහටම ලොස් ඇන්ජලීස් සිර වී සිටින්නට සිදුවීම පිළිබඳවයි. මේ මොහොතේ බාබි අසලට පැමිණ හිඳගත් රැකෙල් සිනාසෙන්නට වනු අතර මෙවන් අවස්ථාවක එසේ සිනාවීම පිළිබඳව බාබි රැකෙල්ගෙන් හේතු විමසන්නට වුණා. එහිදී රැකෙල් පැවසුවේ තමන් හැමදාටම තරහකාරයෙකු ලෙස සිතා සිටි බාබි සමග අද කුඩා බෝලයක් තුළ සිර වී සිටින්නට සිදු වී ඇති බවයි. නමුත් එය එතරම් නරක දෙයක් නොවන බව ඇය පවසන්නට වනු අතර බාබිද ඇය හා එකඟ වන්නට වුණේ සිනහ නගමිනුයි. එසේම දෙදෙනා එකිනෙකාගෙන් සමාව ඉල්ලා සිටින්නට වුණේ ඔවුන් දෙදෙනා තුළ එකිනෙකා පිළිබඳව තිබුණු වැරදි අවබෝධයන් පිළිබඳවද සාකච්ඡා කරමිනුයි. අවසානයේ ඔවුන් දෙදෙනා මිතුරියන් බවට පත් වන අතර ඔවුන් දෙදෙනා එකිනෙකාව වැළඳ ගන්නටද වුණා. ඒත් සමගම එකිනෙකාට සමාව දීමෙන් ඔවුන් තුළ බලයක් හටගත් අතර එය ග්‍රැසියාලා කුමරියගේ කෝපයේ සිරකුටි බිඳ දැමීමට තරම් බලවත් වුණා මෙන්ම බාබි හා රැකෙල්ට සැබෑම සුරංගනා පියාපත් හිමි වුණා. එයින් ඔවුන්ට විවාහ මංගලෝත්සවයේ පැවැත්වෙන ස්ථානයට යාමට හැකි වුණු අතර ඒ වන විට ගිවිස ගැනීම සිදු කරමින් තිබුණත් සෙන් ඊට විරුද්ධ වන්නට වුණේ නැවතත් ග්‍රැසියාලා කුමරියට මතකය අලුත් කර දෙමිනුයි. නමුත් ඉන් පලක් නොවුණු අතර ඒත් සමගම බාබි හා රැකෙල්ද එහි පැමිණෙන්නට වුණා. ඉන්නනතුරුව ඔවුන් අතර සටනක් ඇතිවන්නට වුණු අතර බාබිට රැකෙල්ගේ සහයෝගය උපරිමයෙන් ලැබෙන්නට වුණා. එයින් ප්‍රතිනාශකය යොදාගෙන ග්‍රැසියාලා කුමරියව යථා තත්ත්වයට පත් කිරීමට හැකි වුණා. ඉන්නනතුරුව සිදුවුණු සියල්ල පිළිබඳව ග්‍රැසියාලා කුමරිය අනෙක් අයගෙන් සමාව අයද සිටින්නට වුණු අතරම බාබි හා රැකෙල්ගේ ඉල්ලීම අනුව තේලර් හා කෙරීද නිදහස් කරන්නට වුණේ නැවතත් ඔවුන් දෙදෙනා හා කුමරියගේ මිතුදම අලුත් කර ගනිමිනුයි. කුමරිය ක්‍රිස්ටල් හටද සමාව ලබා දුන් අතර ග්‍රැසියාලා කුමරියගේ හා සෙන්ගේ විවාහය එදිනම සිදු කෙරුණේ සියලු දෙනාම සතුටට පත් කරමිනුයි. කෙසේ වෙතත් ක්‍රිස්ටල්ට කුමරියගෙන් දඬුවමක් ලැබුණු අතර ඇයට විවාහ මංගලෝත්සවයේ අවසානයේ සියල්ලම තනිවම පිරිසිදු කිරීමට සිදු වුණා. කෙන් පුදුමයට පත් වුණේ බාබි හා රැකෙල් මිතුරියන් බවට පත් ව ඇති අයුරු දැකීමෙනුයි. ඉන් අනතුරුව බාබි රැකෙල් හා කෙන්ට නැවතත් මිනිස් ලෝ වෙත පැමිණීමට හැකි වුණු අතර පසුදින උදෑසන නිින්දෙන් අවදි වන විට සිදුවුණු සියල්ල ඔවුන්ට සිහිනය පමණක් බවට පත් වී තිබුණා. නමුත් ඔවුන් තිදෙනාටම එකම ආකාරයේ සිහින පෙනීම පිළිබඳව ඔවුන් පුදුම වුණා. අවසානයේ බාබි හා රැකෙල් සැබවින්ම හොඳ මිතුරියන් බවට පත් වුණා. එසේම කෙන් බාබිගේ පෙම්වතා පමණක්ම බව රැකෙල් විශ්වාස කරන්නටද වුණා. ළඟදීම නැවතත් අලුත් චිත්‍රපටයක් සමගින් හමු වෙමු. මේ චිත්‍රපටය පිළිබඳව ඔබේ අදහස පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම තවත් ලස්සන චිත්‍රපටි ඔබ වෙත ගෙන ආ සැනින් බලන්න අපගේ Movie World channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න.